ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනී බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව හැම කෙනෙක්ම සූදානන් වෙන්නේ තෙලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයන් කෙරෙහි අසීමිත දයාවෙන් අනුකම්පාවිෙන් යුක්තව අවබෝධ කරගන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රීසත්් ධර්මරත්නයෙන් ඉතා පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්මගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවනය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිත වලටත් එකතු කරගෙන මෙලවජීවිතය වඩාත් නිවැරදි කරගෙන නිවැරදිවුණ මෙලවජීවිතයක් තුළින්, සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසිලා අවසාන ප්‍රාර්ථනා කරන බෝධීෙන්, සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාරි සත් ඉධර්මය අවබෝධ කරගෙන සසරින් එතරවීමේ පරමාර්තයක්ත් ඇතුවයි. අද මේ උතුම් වූ ධර්මදාන මේ පිංකම මේ පිනතුන් සම්පූර්ණ කරගණ්ඩ සූදානං වෙන වෙලාවේ. ධර්මදේශනාවේ මාතෘකාව හැටියට අදත් අපි දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ පහුගිය දේශනාවලින් ඉතුරුවෙේච්ච කොටස උතුම් වූ කරණීය මත්ත සූත්‍ර දේශනාවේ අවසාන දේශනාව තමයි මේ පින්නතුන්ගේ දායකත්වයෙන් සිදුකරන්න බලාපොරොත්තු වෙන්නේ. උතුම් වූ කරණීය මත්ත සූත්‍ර දේශනාව ඇසිරු කරගෙන ධර්ම දේශනා දහත් වනක් මේ වෙනකොට සිදුකර්ඩ යෙදනා. අවසාන දේශනාව දා හතරවෙනි ධර්ම දේශනාව. පිනතුනි පහුගිය දේශනාව. අපි පැහැදිරි කළා අපේ බුදුරජාණන් වහන්සේ මේ මෛත්‍රී පිළිබඳව කරුණු දක්වනකොට මේ සූත්‍රය තුළ ඒ පිළිබඳව කරුණු පැහැදිල කරලා තියෙන හැටි විශේෂයෙන් මෛත්‍රී සීමාව කොපමණ දෙ කියන කාරණාව දෙසා අනුව මෛත්‍රී වැඩීම කියන කාරණාව අපි විශේෂයෙන් සාකච්ඡා කළා මේවෙලාවේ දේශනාව සම්බන්ධය ගොඩනැගීම නිසා. බුදුරජාණන් වහන්සේ පෙන්නපු මෛත්‍රයේ සීමාව මොකද දෙකේ අපිය ආයස්ස්‍ය හිපත් කළුත්මසූත්‍රයේ සඳහන් වෙනවා මාතා යතා නියම්යතා. ආයුසා ඒක පුතත මනුරක්කයේ ඒවම්පි සබ්භ භූතේසුසු මාන සම්හාවයේ අපරි මාන පිනතින මාතා යත්හා නියම් පුත්තා එකම දරුවෙක් ඇති මවක් තමන්ගේ ඒ දරුව ආරක්‍ෂා කරගන්ඩ යම්සේ යම්සේ ජවිතය පරදුවට තියලා කටයුතු කරනවද අන්න ඒ වගේම ඒවම්පි ඒවම්පි සබ්බ භූතේසූ අපි මේ භූතේසු කියන වචනය කලින් උත් පැහැදිලි කළා භූතේසු කියලගැන ඉපදිලා ඉන්න සත්තු නැ ඒවම්පි සබ්භ භූතේසු එසේම උපන්න වූ සියලූම සත්වයන් කෙරෙහි මෛත්‍රයේ දිහානයේ පැතිරවිය යුතුයි එනතිනේ සබ්බ භූතේසු උපන්න වූ සියලූම සත්ව වූ කියල මෙතන පැහැදිලි කරනවා නමුත් අපි කලින් පැහැදිලි කළා පාන කියන වචනය. පාන කියල කීවේ ඉප දෙමින් ඉන්න සත්තු ඉපදීමේ ක්‍රියාවලියට මූනදීල ඉන්න සත්තු ප්‍රාණි කියල කවාකැන තාම ගර්භාෂයේ ඉන්න සත්තු බිජුවට අතරේ ඉන්න සත්තු ඉප දෙමින් ඉන්න සත්තු ඒ සියලු දෙනාමත් එතෙන්ට අයිතිී. මාන සම්භාවේ පරිමානං, අප්‍ර මානලෙස මෛත්‍රයේ මනස මේ සියලු සත්වයන් කෙරෙහිම වැඩිය යුතුයි කියලා දේශනා කළා. මෙත්තංච සබ්බ ලෝකස්මින්, මෙන්න මේ ආකාරයෙන් සියලුම ලෝක සත්ත්වයන්ට, මානසම්භාවයේ අපරිමානං අප්‍ර මානලෙස මෛත්‍රයේ මනස වඩන්ඩ. නොහොමද උද්දං අදෝච තිරියංච දිසා හැටියට මේ පැහැදිලි කරන්න ඊළඟට. උද්දන් කියල කියන්නේ උඩ දිසාාව. අදෝ කියල කියන්නේ යට දිසාව. තිරියංච කියල කියන්නේ තමන් අවට හාත් පස කියන කාරණාව. උද්දන් අදෝච තිරියංච. අසම්බාදං අවේරං අසපත්තං අසම් භාදන් කියල කියන්නේ බාධ නැතුව අවේරං කියලකන්නේ වෛරයක් නැතුව අසපත්තන් කියල කියන්නේ සතුරෝ නැතිවෙන ආකාරයට මේදිසා අනුවත් මෛත්‍රිය වඩන්ඩ කියලා දේශනා කරනවා ඊලක්ට පිනතිී පැහැදිලි කරනවා. මෙන්න මේ ක්‍රමයියට මේ ක්‍රමයට කියල කීව සව් දිසාාවටම මෛත්‍රී සිත පතුරෝලා එකම දරුවෙක් ඉන්න අම්ම ඒ දරුව පිළිබඳව ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරනවද මෙ මෛත්‍රී සිතත් සකල ලෝක සත්ත්වයා කෙරෙහි මනාව පතුරෝල යම් පුද්ගලයක් මේ ආකාරයට මෛත්‍රිය වඩාගෙන යනකොට සමහර වෙලාවට අකමැති අය මුණ ගෙහෙන්ඩ පුළුවන් තමන්ට අකමැති කෙනෙක් මුණ ගැහුණොත් එතනින් එහාට මෛත්‍රයේ දියුණු කරන්න බැරුවේනවා ඇයි ඒ සත්වයා පිළිබඳව ප්‍රියමනාප අරමුණක් එන්නේන අපට ඒ අරමුණ ගැටුන ගමන් ඇතිවිනි දවේශය එනිසා මෛත්‍රී වඩන්ට බැරුවේනවා නමුත් මෙතන සඳහන් කරනවා ඒ පුද්ගලයා තමන්ගේ මෛත්‍රී චිත්තයට බාධාවක් නමුත් ඒ පුද්ගලයා පිළිබඳු තියෙන දවේශය නැතිකර ගැනීමෙන්ම ඒ බාධාව මගයර ගණ්ඩ කියලා. යම් පුද්ගලයක් පිළිබඳුව දවේශයක් ඇති වෙනවනම් ඒක මේ මෛත්‍රී චිත්තයට බාධාවක් නම් ඒ දවේශය නැති කරළම මේ බාධාව මගාරවන්න කියර කියනවා. අසම්බාදන් ඒ පුද්ගලයා තමන්ග හිතයේ වෛරයක් ඇතිකිරීමට සමත් වනා නම් තමන්තුලින් ඒ දේශයේ ඉවත් කරගත්තහම තමන්තුල උපන්න වෛරසිත පහ කරගන්න පුළහංගම තියෙනවා. පින්නතුනි ඒ පුද්ගලයා තමන්ගේ හතුරෙක් වනත් සඳහන් කරනවා ඒ සතුරු භාවේ තමන්තුලින් ඉවත් කරගත්තහම. අස පත්තන් කියන තත්වයට පත්වවෙන්නේ පුළහන් කියලා අසම්බාදන් අවේරං අසපත්තං ඔහු හතු ඔහු හතුරුකන් කලාට මම හතුරුකං කරන්නන්නේ නෑ කෙළෙ සතුරු භාවය තමන්ගෙන්ගිවත් කර ගඩ ඕනේ ඊළඟට සඳහන් කළා දිසා අනුව මෛත්‍රී වැඩීමේදී මෙ සියලුම බාධාවන් වෛරයන් සහ සතුරන් නැති කර ගැනීම තමයි භාගිතු නොහස මෙතැන දේශනා කරන්නේ. ඒ ඒ දිසාවේ අපේ හතුරුව ඉඩ පුළුවන්. ඒ ඒ දිසාවේ අපට වෛර උපදවනා ඉන්ඩ පුළුවන්. නත් දිසානුව මෛත්‍රී වඩලා හැම දිසාවෙම ඉන්න අය සුවපත් කරන්නුවේ. හතුරෝ ඒ ඒ තැන්වල එහෙම්ම ඉන්දී නමුත් මගේ හිතේ හතුරු භාවයක් මොන දිසාාවටවත් එතකොට නෑ ඒ කාරණාවෙන් තමන් සුවපත් කියන කාරණාව සිහිපත් කරන්න ඕනෑ ඊලකට පිිතිරි මෙතන සඳහන් කරනවා ටට්ටං චරං නිසින් නෝවා මේ භාවනාව වඩන හැටි මෛතරී භාවනාව රිය් හතරෙෙන්ම වඩන්න පුළුවන් තිට්ටන් හිටගෙන ඉන්නකොටත් මෛත්‍රී භාවනාව කරන්න පුළුවන්. චරං කියල කීවේ එහාට මෙහැට ඇවිදින කොටත් මෛත්‍රී භාවනාව කරන්න පුළුවන්. නිසින් නෝවා යම් තැනක ඉඳගෙන ඉන්න වෙලාවෙ මෛත්‍රී භාවනාව කරන්න පුළුවන් සයානෝවා නිදාගනත් මෛත්‍රී භාවනාව කරන්න පුළුවන්. හිටගෙන ඉන්න ගමන් ඇවිදින ගමන් ඉඳගෙන ඉන්න ගමන් නිදාගෙන ඉන්න ගමන් මෛත්‍රී භාවනාව කරන්න පුළුවන්. ඇබයි සඳහන් කරනවා යාවතස්ස විගත මිද්දූ මෙනිදාගෙන ඉන්නකට මෛත්‍රී භාවනාව කරන්නගීවට යාවතස්ස විගත මිද්දුූ යම්තාක් නිදිමත නැද්ද ඒ තාක් නිදාගෙන මෛතරි භාවනාව කරන්න පුළුව. නිදිමතාව භාවනාවක් කිරෙන්නේ නෑ නින් දෙනවා. එකයි සඳහන් කළ යම් තාත් නිදිමත නැද්ද ඒතාක් භාවනාව වඩට. හොඳටම නිදිමත වෙලා යහනට ගිහිල්ලා මෛතරි භාවනාව අඩන්න ගත්තට ඒක සාර්ථක වෙන්නේ නෑකීන කාරණාවයි මේ සඳහන් කරලා තියෙන. ට පින පැදිලි කරනවා මෛත්‍රිය කළ යුතු ඉරියව සහ වෙලාවන් භාගිතුන් වහසේ මෙතැනදි ඉතුරු නොකරම දේශනා කලා කියලා මේ ක්‍රම හතර ඔස්සේම මෛත්‍රී වඩන්න පුළුවන් ඉති මේ ක්‍රම හතරට අමතරව අපි ඉන්න තව ක්‍රමයක් නෑනේ එක්කෝ හිටගන ඉන්නවා එහමනැත්තං ඇවිදිනවා එහම නැත්තන් ඉඳගෙන ඉන්නවා නැත්තන් නිදාගන්නවා. ඉතුරු නොකරම දේශනා කලා කියලා කියන්නේ එකයි. මේක්‍රම හතරෙෙන්ම මෛත්‍රී භාවනාව වඩඩ පුළහාන්. සඳහන්කරනවා මේකෙන් අදහස් කරන්නේ හැම වෙලායම ඒ පුද්ගලයා මෛත්‍රී චිත්තයෙන් වාසය කළ යුතුයි කියන්නේෙ එකයි. දගැ ඉන්නොට තරක් මෛත්‍රී කරනවනිමයි ඇවිදිනකොට විතරක් මෛත්‍රී කරනවා අනෙමෙයි සතර ඉරියව්වෙන්ම ඔහි ඉන්න මෛත්‍රී චිත්තත් එක්ක ඒ යන්නේ මුළු දවසම ගතවෙන්නේ මෛත්‍රී චිත්තයත් එක්ක සියලු කල්හීම මේ මෛත්‍රීය කරන්්ඩ ඕන කියල සඳහන් කරනවා. මෛත්‍රී භාවනාවං තියෙනවා විශාල ආරක්ෂාව. ආනිසංසේ එකොළහක් දේශනා කළ එයින් දහයක්ම විපාක දෙන්නේ මේ ජීවිතයේ ඇතුළම විපාක දෙයෝ. එකොළහෙන් දහය. කලින් දේශනවෙත් අපි මතක් කළා මේ භාවනාවතුලින් තියනෙ විශාල ආරක්ෂාවක් කියල කියහම. මෛත්‍රී භාවනාව වඩන කෙනාට උල්මුල් කටු කඩු කිනිසිවලින් පහරදන්නව බෑහැරිට මෛත්‍රී වැඩිලන. ආටත් එ හානි කරන්න බෑ නමුත් පන්නතුනී එහෙම හානික් කරන්න බැරි වෙන්නේ අපි මෛත්‍රී චිත්තයෙන් ඉන්න තාක්කල් පමණයි එකට උපමාවක් දේශනා කලා පහුගේ දේශනාවේ කෙනෙක් යුද්ධයට යනකොට වෙඩි නොවදින ඇඳමක් ඇඳගෙන යනවා. ඒ ඇඳුම ඇඳලා ඉන්න තාකල්ල ඔහුට වෙඩි වදින එකක් නෑ. හැබැයි ඇඳුම ගලෝලායින් කරහම එතකොට කෙනෙක් වෙඩිතිබුත් ඇඩිවදිනවා. මෛත්‍රී චිත්තයෙන් ඉන්න තාකල් අපිට රැකවරණයක් තියෙනවා කේස්තින් බැහැරවුණ ගමන් ඒ රැකවරණයත් අපිට අපෙන් බැහැරවෙලා යනවා ඒකයි මේ ඉරියව් හතරක් දක්කොලා මේ ඉරියව් හතරෙන්ම මේ භාවනාව ඉන්න කියල කියන්නේ එතකොට හැමකල්හීම ඒ භාවනාව තුළ අපිඉන්නවා ඒතන් සතින් අධිත් එහිය මෙන්න මේ වගේ මෛත්‍රී භාවනා අධිෂ්ඨානයෙන් ඉන්නව නම් යම් පුද්ගලයක් බ්‍රහ්ම මේ තන් විහාරං ඉදමහු ඔහු හරියට මහා බ්‍රහ්මයෙක් වගේ ජීවත් වෙන කෙනෙක්. ආර්යන් වහන්සේලාගේ වාසය කිරීම ඔහු සතුයි ඔහු ආර්යන් වහන්සේ නමක් වගේ කටයුතු කරනවා පන්නතුනේ. සතර බ්‍රහ්ම විහරණවල මුලින්ම තියෙන්නෙත් මෙත්තා. මෛත්‍රිය. එතකොට මේ ගුණ හතර තියෙනවකි ලබි සඳහන් කරන්නේ මහා බ්‍රහ්මයලඟ. එතකොට යම් කෙනෙක් මෛත්‍රී චිත්තයෙන් යුක්තෝම වාසය කරනව නං මේ බ්‍රහ්මයෙක් වගේ බ්‍රහ්මමේතන් විහාරං ඉදමාහු බ්‍රහ්මයෙක් වගේ. ජීවත්වෙනවා කියල කියන්නේ කොයි තරං ලස්සන දෙතකොට ජීවිතය යමෙත් තුළ හැමමොහොතකම මෛත්‍රිය රඳවගෙන නං ඔහු බ්‍රහ්මෙක් වගේ ජීවිතයක් ගත කරන කෙනෙක් බඹලෝ යන්න කලින්ම බ්‍රහ්මෙක් වගේ කෙනෙක් ඒ තැනට මේ කර්මස්ථානයේ දෙවුණු කර ගත්ත කෙනෙක් මරණින් පස්සේ බ්‍රහ්මලෝකං ඒ බ්‍රහ්ම ලෝකයේ උපදින්න පුළහ බ්‍රහ්මයින් අතර ඉපදන්න පුළුවන්. තිනකට සඳහන් කළා යම් පුද්ගලයෙක් සතර ඉරියව්ුවෙන්ම මෛත්‍රරයෙන් වාසය කරනවා අනං ඔහු බ්‍රහ්මය හා වාසය කරන කෙනෙ. ඉද මාහු ඇයි මේ ඉද මාහු කියල කියන්නේ. ඔහු බ්‍රහ්මයෙක් වගේ වාසය කරන කෙනෙක් ප්‍රකාශ කරන ලදිී කෞද ඒ ප්‍රකාශය කරන්න පින්නතුනේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ එෙම දේශනා කරනවා යම්කිසි පුද්ගලයෙක් මේ ඉරියව් හතරෙන්ම මෛත්‍රයේ අධිෂ්ඨාන කරලා පවත්වනව නං විශේෂයෙන් සඳහන් කරනවා එහෙම මෛත්‍රී අධිෂ්ඨාන කරලා පවත්වන කෙනා රහතන් වහන්සේ කෙනෙක් වගේ කියලා කිරියව් හතරෙන්ම පාවත්තන්නේ මෛත්‍රිය නං ඒ පුද්ගලය රහතන් වහන්ස කෙනෙක් වලි. එ රහතන් වහන්සේ කොයි තරන් උසස් ජීවිතයක් ගත කරනවා ඇද්ද. භාගිතුන් වහන්සේ දේශනා කරනවා ඔහු රහතන් වහන්ස කෙනෙක් වගේ. ඩෙට්ටිංච අනුපගම්ම සීලවා. ඉතා විශේෂ කාරණාවක් පැහැදිරි කරනවා. ඩෙටටංච ඇයි ඩිට්ටි කියල කියන්නේ. මි්‍යා දෘෂ්ටිවලට දෙත්තිංච අනුපගම්ම සීලවා. මිත්‍යදෘෂ්ටියකට පැමිණෙන්නේ නැතුව. හික්මෙනවනංසිල්වත් වෙනවනං කියන කාරණාවදක්වලා කොහොමද දෘෂ්ටියකට පැමිණෙන්නේ කියන කාරණාවයත් පැහැදිලි කරනවා. පිනතිනී යම් කෙනෙක් න් කලින් හිටියට වඩා හොඳ විදිහෙට ජීවත්වෙනවන නැතම් හොඳ දෙයක් තමන්ට ලැබුනහම අපිට ඒ දේ පිළිබඳව ඇල්මක් ඇතිවෙනවා හොඳ කෑමක් ලැබුන හමු ඒ කෑමවේල පිළිබඳව අපට ඇලීමක් කැමැත්තක් තියෙනවා අපිගේ අපිට යම් ආපනසාලාවකින් ආහාර ගත්ත කියලා එතකොට ඒ පැත්තෙන් යනකොට හැමදාම එතනින් කෑම කණ්ඩ හිතනෝ ඒ පිළිබඳව එතන සම්බන්ධයෙන් ඇලීමක් ඇලීමක් තියෙනවා එළඟට සඳහන් කළා සාමාන්‍ය පෘතජ්්‍යන පුද්ගලයෙක් තමන් කලින් අනුභවකරපු ආහාරය මොහොයනෝ යම් නිවසකට ගියොත් හොඳට හදල තියෙන ඉතන ඉදල ඔහු ඒ නිවසින් බැහැර වුනත් ඒ නිවස ගැන කල්පනා කරන හොඳ ගයක් පිල්ලිවලට තියෙන ගයක් හොඳට සැලසුම් කරලා හදපු ගයක් මමත් එහෙම හදන්ඩුවනේ ඒවාගේ ඒවාගේ එ නිවස පිළිබඳව ඇලීමක් ඔහුට තියෙනවා කැමති ආහාර හොයන්ඩ බොහෝසේ උත්සාහදර ආගේ නිසා සඳහන් කලා පිනතිනේ ඇලීමත් තියෙනවා ඒ ඇලීම සැපයි කියල හිතනෝ. සැප සහිත අරමුණ මොකක්ද හොඳ ආහාරය හොඳ නිවස වෙනදට වඩා අලුත් දෙයක් ලැබුණහම ඒක ගැනත් වැඩි වැඩියෙන් හිතනෝ. එතකටදැන් අපි හිතනවා එතන සැපයක් තියෙනවා කියලා දිිට්ටිංච. දෘෂ්ටිය ඇත්තට මෙතන සැපයක් තියෙනවාද මෙතන කිසි සැපයක් කිසි සැපයක් නෑ මායාවක්තියන්නේ රැවටීමක් තියෙන්නේ ඇලීමක් තියෙන්නේ ගැලවීමක් නෑ නමුත් අපි හැමෝම උත්සාහ කළ යුත්තෙමකටද මේ සංසාරයේ ආපහු ආපහු ඇලෙන්ඩ නෙමෙයි මේ සංසාරීෙන් වහවහා ගැලවෙඩ දැන් අර හොඳ කෑමවේල හොඳ නිවස මේ හොඳයි කියල කියනවනං මේලෝකෙ හොඳ දේවල්ලුවලට මනව දපි කියන්නේ. ආං ඒක නිසා කියනවා මේ තියෙන්න්නේෙ මිති්‍යයා දෘෂ්ටිය. දිිට්ටිින් චානුපගම්ම සීලවා. දෘෂ්ටියකට පැමිණෙන්නේ නැතුව හික්මෙනවනං සිෙල්වත් එෙනවනං කොහොද දෘෂ්ටියකට නොයන්නෙ කියන කාරණාවයි. සඳහන් කරන්නේ තමන් කලින් හිටපු ස්වභාවයට වඩා හොඳ දෙයක් ලැබුණහම එකටත් ඇැලෙනු ආංගේ කාරණාව විස්තර කරන්ඩ අපූරු උදාහරණයක් දක්වනවා අපි මේ හොයන සාමාන්‍ය හැම සැපයකටම වඩා මේ ලෝකි තියෙන උසස්ම සැපයක් ධ්‍යානසුවය කියලා නමුත් අපි කවුරුවත්ව එක විඳල නෑ මේ තියෙන සියලුම සැපයන්ට වඩා ධ්‍යානසුවය උසස් කියල දේශනා කරනවා වින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ ගිහි ගෙදර ඉන්න කාලි බෝසතාණන් වහන්සේට තිබන සැප මේලෝක තව කකාටමත් තිබුණ මනිසුන් අතර. ඊට සමාන වඩවත් බැරිතරං පුදුම සැපයක් තිබුණි. ඒ සැපයන් පිළිබඳව නොයෙක් දේශනාවල් වලින් අපේ පින්නතුන අහලතයෙනවා. සුද්දෝධන මහරජ්ජරෝ විතරක් නෙමෙයි දෙවිවරුත් උන්වහන්සේගේ සැපය උදෙසා කටයුතු කළා ඇ දෙවියෝ පොකුුණක් හදල දුන්නා පැම් පහසුවෙන්න්න ජලක්‍රීඩා කරන්න කුඩා කාලි. ත් නොයෙක් උදව්කරපු අවස්ථා තියෙනවා නමුත් නිසි වයසට ආාවට පස්සේ මහා බෝසතාණන් වහසේ කල්පනා කරනවා මේ මාලිගාවී කිසි සැපයක් නෑ මාලිගා කීයක් තිබුණද සීත කාලිටි ඉන්ඩ එකයි උෂ්ණ කාලිට ඉන්ඩ එකයි රම්මය සුරම්ය සුබ විශේෂයෙන් මාලිගා තුනක් තිබුණා සීත කාලේ එකයි උෂ්ණ කාලෙට එකයි හේවන්ත කාලෙට එකයි. ඒ මාලිගාවල් වල තිබිච්ච සැප ගැන කියන්න අපිට තේරෙන්නේ නෑ. නමුත් මේ ග්‍රේෂ්මකා හිටපු මාලිගාව කොහොමද කියන කාරණාව සඳහන් කරලතියනව යම් ප්‍රමාණය ග්‍රේශ්මකාලට හිටපු මාලිගාව තට්ටු පහයි. ඒ තට්ටු පහහි ජීවත්තච්ච නගහනේ එක්ලක්ස අනු හයදාහ අපිට මේ ගේ ගැන තේරෙන්නෑ කොහොම එක්ලක්ස අනු හයදාහකට ඉන්ඩ පුළුවහන්ගේ ඉතින් අපේ මනසච්චර දියුණුත් නෑ එහෙම දෙයක් පිළිගන්ඩ නමුත් අතීතය අදට වඩා ඉතාම දියුණුයි කියන කාරණාව පැහැදිි කෙරෙන හොඳ තැන ඟට සඳහන් කරනවා මේ සියලුම දෙන කවුද කියලා මේ සියලු දෙ කාන්තව් මේ ලක්ෂ අනු හයදාහම කාන්තව් එතන ඉන්වා සාක්‍යකු මාරිකාව් හතලිස්දාහක් මේ මාලිගාවේ දොරකඩවල්ලඟ මුරට හිටියත් කාන්තව් කියල සඳහ කරනවා සම්පූර්ණ පිරිමියයගෙන් තොරයි. සුද්දෝදන මහරජ්ජිරූ මෙවන් සැපයක් වෙනත් පිරිමිය දකින්නවත් එපා කියල තමයි මුරකාවලට පවා කාන්තාවම තියලති. මේ මාලිගා වින්න එකම පිරිමියා සිද්ධාරථ කුමාරය විතරයි. තිබුණ සැපසම්පත් නිමක් නෑ. නමුත් නිසි කාලෙ කල්පනා කළේ. මේ කිසිමදේක සැපයක් ඇත්තෙම නෑ. ඒනිසා මේ සියල්ල අත්හැරල යායුතුයි ගෙන කල්පනා කළා ආන්ගේ නිසා මාලිගායවික් පිට වෙලා ගිහිල්ල විවේකීව ඉඳගෙන ධ්‍යානසුවය හිව්වා මෙන්න මේ කාලේ මහ බෝසතාණන් වහන්සේට ලැබෙනවා ප්‍රථමත් ධ්‍යානසුවය. දේශනා කරනවා ඒ ප්‍රථමත් ධ්‍යානසුවය දිවියලෝක සුවයට වඩා උතුම් කියලා ප්‍රථමධධ්‍යානසුවයේ. එතකොට එහෙනම් දුතිී අද්‍යාන තෘතිී අද්‍යානය චතුර්තද්‍යානයේ මේවාගේ ්‍යාන මට්ටන්ගොලින් ඉහලට ඉහලට යනකොට තියෙන සැපයක් ගැන අපිට කතා කරන්නවත් තේරෙනවාද ්‍රතමධ්‍යාන සුවය දිව්‍යලෝක සුවයට වඩා උතුම්න්නම් භාගිතු වහසයක හොඳට පැහැදිලි කලා පින්නතුන මාගන්දියය කියන බමුණට බුදුරජාණ නොහසිට හුඟක් දොස් කියපු කෙනෙක් මාගන්ධදය බ්‍රහ්මණය මේ මාගන්ධදයේ බ්‍රහ්මණය කියලකෙන ඇර මාගන්දයා කියපු කාන්තාවට නෙමෙයි මාගන්දිය නම් වූ පිරිමි බ්‍රහ්මණය ගැ කිය ඒ මේ බමුණ බදුජාණන් වහසට දොස් කියන්නේ බුදුරජාන් වහස ඇහුවා ඇයි මට බනින්නේ කියලා මාගන්දී කියනවා මිනිස්සුන්ට ඇස් ලැබිල තියෙන්නේ ලෝකෙ බලන්ඩ මිනිස්සුන්ට කං ලැබිල තියෙන්නේ බොහොම ප්‍රියමනාප දේවල් අහන්ඩ ශබ්ද අහන්ඩයිකං ලැබිල තියෙන්නේ ඒවනම් කන ට නාසය ශරීරය මේ ඉන්ද්‍රියන් ලැබිල තියෙන්නේ සැපවිඳන්න මිසා පාලනය කරගෙන හංගගන තියාගෙන ඉන්න නමේ මඉන්ද්‍රියන් ලැබිල තියෙන්නේ සැපවිඳින්ඩ එතවට බ්‍රාහ්මණය බනිනවා ඔබ වහන්සේ යම්තැනක දේශනාවක් කළොත් මිනිස්සුන්ට කියන්නෙම ඇහැපාලනය කරන්න කියලා කනපාලනය කරන්න කියලා දිවපාලනය කරන්න කියලා. එතකොට මිනිස්සුන්ට මේලෝකෙ ලබන්ඩ තියෙන සැපය ඔ බහන්සේ විසින් නැති කරනවා. ඉන්ද්‍රියන් අරග නැවිල්ල තින සැප විඳන්ඩ නමුත් භාගිතන් වහසේ විසින් ඒ සැපය නැති කරනවා කියලා බුදුරජාණන් වහස චෝදනාවක් කරනවාවෘද්ධී නාසකය කියලා. මිනිස්සුන්ගේ දියුණුවට බාධ කරන්න කිය චෝදනා කරනවා. ඉති බුදුරජාණන් වහන්සේ. ්‍රහ්මණයගේ චෝදනාව අආගන ඉඳලා බ්‍රාහ්මණයගෙන් අහනෝ හොඳයි දැන් ඔබලා කියන්නේ ඇහැ වඩන්ඩ කියලනෙ භාගිතුන් වහසේ පාලනය කරන්න කියනවා මෙගොළු ඇහැ වඩඩ කියල කියනවා භාගිතුන් වහසේ අහනවා මාගන්්දියයේ තැන් රූප බලල රූප හොයලා රූප රසවිඳල්ල රූපයෙන් මත්වෙලා ඉඳලා රූපේ ආදීනව දකිනාය ගැන මොනවද ඔය ගොල්ලන්ගේ ධර්මය දේශනා කරලතින්. මගදිකිෙන අපේ ධර්මය නම් ඇහැපාල කරන්න කියන්නේ රප බලන් රූප හොයන් රූප රසවිඳින්ද දැක්කනැති රූප හොය හොයා ගිහිල්ල බලන්් අපි නම් කියන්නේ එහෙමයි එර මාගන්දල මොකද ලාපොත්තුවවෙන්නේ ඒ රූප දැකල බලලා ලබන සතුට ගෙන නමේ කතා කරන්නේ සැපය ගැන එතර භාගිතුන් වහන්සේ ඒ සැපේට කියන්නේ ඒක සැපයි කියලා හිතන වන ඒ මිත්ති අදෘෂ්ටිය කියලා එතින් බමුණගින් එහින්ද හුවා රූප හොයල්ලා රූප බලල්ලා රූප රසවිඳලා රූප තන්හාාවෙන් මත්තෙලා ඉඳලා ආදීනව දකිනට මොකද කියන්නේ. බ්‍රහ්මණය කතා කලේ නෑ අන්න ඒ වෙලාේ තමයි සඳහන් කලේ බ්‍රහමණය මෙ පංචකාමයේ දුකයි කියලා මම නිකංම දේශනා කරලා නෑ. මම තරං පංචකාමයක් විඳපු මිනිහෙක් එකන බෝධි සත් අවදීගෙනනකෙන්. මම තරං පංචකාමයේ විඳපු කෙනෙක් මේ ලෝක දහතුවේ වෙන නෑ කිය සඳහන් කරන්නේ මිනිස් අතර. ඒ තරම්ම උසස්සුවයක් මට තිබුණා. මට තේරුණා සුවය තියෙන්න්නේ එතන නෙමේ කියලා. සැප කියන්නේ මේකට නෙමේ කියලා. ආං ඒක නිසා මම ඒ සියලු ලෞකික සැප අත්හැරලා ඒ ගිහිගෙදරින් ආවා. මාගන්දී ඉගෙදර කිසි සැපක් කිසි සැපක් නෑ. එයින් එළියට බැහැලා ආවට පස්සේ. මට හම්බුනා විවේකයෙන් උපන්ධ්‍යානසුවයේ මාගන්දිය ප්‍රථම ධ්‍යානයේ දිව්‍යලෝක සුවයට වඩ අවුතුම්. ආංගේ කාරණාව භාගිතුන් වහස මාගන්දීයට දක්වලා මාගන්දියකින් අහනවා මාගන්දයේ ඔය ගිහි ජීවිතයේ සැපයි නැත්තං ඔය පංචකාම සහිත ජීවිතයේ සැපයි කියලා පොඩි දෙයක් තිබුණ නැතන් සැපයක් ඒ තුළ තිබුණ නං මමඒ එක අත්හරින් නෑනේ මම එක දුකයි කියලා කියන්නේනෙ මහබෝසතනන් වහසරගේ අත්හැරලා යනවා නමුත් දුකයි කියලා කියන්නේ පංචකාමයේ සැප තියෙනව නම් නමුත් කොතනවත් දේශනා කරලා තියෙනද පංචකාමේ සැපයි කියලා කොතනවත්ම දේශනා කරල නෑ පංචකාමය සැපයි කියලා හැම තැනම තියන්නේෙ පංචකාමය දුකයි කාමෝස්තෝරිින්ග ඇත්වයෙන කියලා එතකොට බාහ්මණයට කියනවා බ්‍රාහ්මණය දැම් මම ඒ පංචකාමය අත්හැරලා ආවට පස්සේ මට ලැබුණ විවේකීෙන් උපන් ධ්‍යානසුවය ඒ ධ්‍යානසුවයේ දිවිලෝකයට වඩා දිවිලෝක සුවයට වඩා උසස් නමුත් ඒ උසස්සුවය මට ලැබුණේ පංචකාමී තුළ හිටපු නිසාද නෑ අත්හැරලා ආපු නිසා. ආං ඒහින්ද බ්‍රාහ්මණයේ මම කවදාවත් මිනිස්සුන්ට කියන්නේ පංචකාමය විඳපල්ල කියලා. මම ඒක අත්හැරලැවිල්ල සැප විඳවිද මං කොහොමද මිනිස්සුදදුකට ඇදලදාන්නේ. මං මිනිස්සුන්ට කියන්නේෙත් පුළුහන් තරන් පංචකාමය අත්හරන්න කියලා. ආං ඒක නිසයි ඇහැ පාලනය කරන්න කියල කිය. කාරනාව භාගිතුනාස දේශනා කළ දේශනා කරලා ඒ පංචකාම සුවයේ ආදීනවත් පැහැදිලි කළා බ්‍රාහ්මණය එක පුද්ගලයක් ඉන්නෝ ඇඟ පුරාම කුෂ්ට හැදිලා දවල් රෑ දෙකේම ඒ මනුසයා කසනවා කසල කසල බැරිම තැන යකඩ කබලක් අරගෙන රත් කරනවා අරබිබිලි අහනව අබ්‍රහමණය පස්සේ කාලේ ඒ පුද්ගලයාගේ මේ කසන රෝගය සනීප වෙනවා. සනීපවෙලා ඔහු පාරි බැහැල යනකොට තවත් මිනිහෙක් ඉඳගෙන කසනවා. ඉවසන්ඩම බැරි නිසා තමන් වගේම යකඩ කබලක් ලිපට දාලාරත් කරලා මේ බිබිලි තවනවා. කට අර කලින් තවල පුරුදු කෙනාට හිතෙනවද දුවගන ගිහිල්ලාර කබල උුදුරලාරන් තවාගණ්ඩගෙ ඇහුවා නෑ ස්වාමීනිී ඇයි හිතෙන් නැත්තේ බ්‍රාහ්මණය කියනවා ස්වාමීනිී ඔය කබලෙන් තවනකොට දුකයි එහෙනම් බ්‍රහ්මණය මොකටද එදා තැව්වේ අද දුකයි කියල කියනව නං එදා තැව්වී ඇයි ස්වාමීණී කායක්ප ප්‍රසාදය වෙනස් වෙලායි තිබුණේ එදා තවනකොට සැපයි වගේ හිතුණ නමුත් ස්වාමීණී එතන කිසිම සැපත් නෑ. බ්‍රහ්මණය පංච කාමයක් එහෙම තමයි. පංච කාමය හොය හොයා යනකොට එක සැපයි කියල හිතෙනවා. නමුත් ඒක අතරී කිසිම සැ කිසිම සැපයක් නෑ බ්‍රාහ්මණේ. කියන කාරණාව බ්‍රහ්මණයට පැහැදිලි කරලා. භාගිතුන් අහසේ දේශනා කරනවා. අන්න එහෙමනං මිනිස්සුන්ට පංචකාමයේ ඇලිල ගෙලිලා ඉඩ කියලා මම කීවත්ෙ ඒ මිනිස්සුන්ට හැමදාම දුකේ ඇලිලා ගෙලිලා ඉන්ඩ කියලයි මම කියලා තියන්නේ. නමුත්ති ලෝගුරු බුදුරජාණන් වහන්සේ ලෝකට පහළ වනේ මිනිස්සු දුක තුළ අලවන්න නෙමෙයි දුකේ ඇලිලා ඉන්න මිනිස්සුන් දුකෙන් නිදහස් කරන්නඩයි. එහන්ද පංචකාමේයට යන්ඩ කියන්නේ යන්න කියන්නේ නෑ. ළලඟට භාගිතුන් හස දශ කරනවා මා ගන්දිය මිනිහෙකුගේ තියෙනවා කකුලි තුවාලයක් කුි ශරීරය තුවාලයක් තියෙනවා දැන් එතකොට මේ තුවාලි හැදිච්ච මිනිහා තමන්ග නියපොත්තේ අගින් අර තුවාලෙ වටේට කසනවා ය අපි හැමෝම කරන වැඩක් තුවාලයක් හැදුනහම තුවාලෙ වටේට නියපොත්තෙන් කසනවා ඒ කසනකොට දැනෙනවද සැපයක් පොඩි සැපයක් දැනෙන නිසා තමයි කසන්න. භාගිතුන් අහස දේශනා කරනවා මාගන්තිය. ඔබලා අගේරර අගේකර කර හොයන මේ පංචකාම සැපය ජීවිත කාලයක් තිස්සේ හොයලා තියෙන ඒ සැපය මොන වගේකක් ද තුවාලයක් වටේට නියාගින් කහනකොට දැනුනනම් සතුටක්. අන්න ඒවාගේ සතුටක් තමයි මිනිස්සුවේ හොයන්නේ. රෑ දවල් මහන්සිවෙවී හොයන් ඒ සතුට මේ ආහාර අරගෙන කාල බීල නටල ගීත කියලා මේ හොයන්නේ මොනවාගේ සතුටක්ද තුවාලයක් වටේට නියගින් කහනකොට දැනුනනම් සතුටක් එහෙම එකක් වෙනුවෙෙන් මේ මිනිසුබේදඟලන්නේ මාගන්දියයේ. ඔය පංචකාමී කිසි සැපයක් නෑ කියලා බාගිතුන් වොහසි පැහැදිලි කරනවා එතකොට ඒ කාරණාව පින්නතින මෙතන සඳහන් කරනවා කෙනෙකුට කවදාවත් කාලා නැති කෑමක් කම්බු නහම ඒ කෑම හොඳයි කියල හිතෙනවනම් ප්‍රසයි කියල හිතෙනවනම් යම් ගෙදරක් දැක්කහම මේ ගෙදර බොහොම හොඳයි සැපයි කියල හිතෙනවනම් සිලඟට සඳහන් කලා යම් කිසි නොලැබුණ වස්තුවක් ලැබුණ හම ඒක හොඳයි කියල හිතෙනවන ඒ මිත්්‍ය අදෘෂ්ටිය ඒ හම්බෙලා තින සැපයක් නෙමෙයි ඊට වඩා උසස් සැප මේ ලෝකෙ හොයන්ට තවතියෙනවා කියන කාරණාව භාගිතුන හස පැහැදිලි කරනවා. ප්‍රථමත් ධ්‍යානසුවයේ දිව්‍යලෝක සුවයට වඩා උතුම් නම් අනිත් ්‍යාන සුවයන් ගැනකන්න අපිට තේරෙන්නේ. අපි ාගිතුන හස දේශනා කළා දෙට්ටිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන් වු ඒඩ පින්න්නතුනී අන්න එහෙම ඒ පුද්ගලයා මනාව හික්මුණුත් දර්ශන සම්පත්තිය ඔහුට ලැබෙනවා පංච කාමයෙන් ඇහැත්වෙලා මනාව හික්මෙන්ඩ පටන් ගත්තුත් ඔහුට දර්ශන සම්පත්තිය ලැබෙනව කියලාකිවා ොකක්ද මේ දර්ශන සම්පත්තිය කියල කියන්නේ උතුම් වූ රහත් බව ලැබෙනවා කියලා ඒ පංචකාමයෙන් ඇත්තුන හම එනිසා සඳහන් කළා ආං එහෙම උතුම් රහත් බව යමෙක් ලැබුවොත් කාමවස්තුූන්ගෙන් ඇත්තෙක් කනිසා එනක් රහත් බව ලබන්්ඩනම් අනිවාර්ම මොකක්ද කරන්න්ඩෝනි කාමවස්තුූන්ගෙන් අයින් වෙන්ඩම වෙනවා. තමන්ඩ තමන් පිළිබඳව තියන ඇලීම අයිං කරගන්නත් ඕනේ. තමන්ට අනුන් පිළිබඳව තියන ඇලීම අයිංකරගන්නත් තෝනේ. අම් මතාත්තා ස්වාමයා බිරිඳ දරූ දැරියු හිතවත් අයි ඥාතීන් මෙ හැමෝම පිළිබඳව තියන සියලු බැඳීම් නැත්තටම නැතිකරපු දාර්ට තමයි මේ දර්ශන සම්පත්තිය හම්බවෙන්නේ. කාමේසු විනෙයියගේදන් කාමයන්හි ඩැඩි ගිජු බව යම් දවසක නැති කරලා දැම්මොත්. නහි ජාතු ගබ්බ සෙියන් පුනරේති. ඒ පුද්ගලය නැවත කවදාව. නහි ජාතු ගබ්බ සෙියන් මේ ගැබක සයනය කරන්න කවදාවත් එන්නේ නෑ. ඒකැනේ ආය උපදින්නේ නෑ කියන එකයි. පකාමයෙන් ඇත්ත එච්ච කෙන මේ සසර ගමන වේගින් යනවා. මේ සංසාරි වේගෙන් කෙටි කරනවා. සතර අපායිෙන් ඉක්මනට ඈත්වෙනවා. ඔහු නිරේ පැත්තට යන්නේ නැතුව නිවන පැත්තට යනවා. පංචකාමයේ සැපයි කියල හිත හිතා ඉන්න අපි නිවන පැත්තට යනවට වඩා වේගෙන් නිරේ පැත්තට යනවා. අපි ඉදිනදා වැඩක්රගන්න කාය නනිි. කාලි මදි පින්කමකට යන් කියලා කිවොත් වෙලාවක් නෑ. සිල් ගණ්ඩ යන් කිය කිවොත් වෙලාවක් නෑ. ගුණයක් පුරන කටයුත්තකට ය කිවොත් වෙලාවක් නෑ. වෙලාවක් තිබුණොත් එන්නම් කියල කියන්නේ. පුළුහන් උනොත් එන්නම් කියල කියන්නේ. සසර සුවපත් කරන කාරණාවට එන්ඩ වෙලාවක් නැත්තේ පංචකාමයට ඇලෙන්ඩ තියෙන නිසානි. තාම හරිහම්බ කරගණ්ඩ තියෙන නිසානි. අපි වැඩියෙන් යන්න කොහටද නිරෙයි පැත්තට අඩුවෙන් තමයි නිවන පැත්තටයන් දවසට පෑ විසි හතරක් තියෙනවා පෑවිසිහතරෙන් පැයක් දෙකක් ඕන්නං බුදුන් වැදල බනාහයි ඉතුරු පෑ විසි දෙකම මොකද කරලා තියන්නේ ඉතුරු පැෑ විසි දෙකම ඉඳල තියෙන කාම සම්පත්ති. සිතින් පෑ විසිහතරෙන් පෑ දෙකක් පින් කරලා පෑ විසි දෙක් කාම සම්පත් එක්ක ඉඳල කෙලෙස් එකතු කරලා පෑ දෙකක් නිවන පැත්තට ගිහිල්ලා. පෑ විසි දෙකක් නිරේ පැත්තට ගිහිල්ලා අවිිට පුළුහන් වෙේද සසර කෙටි කරන්න. පංචකාමෙන් වහම ඇත් එච්චි කෙනා දර්ශන සම්පත් ලබනව කියලා යිභාගිතුන් හස දේශනා කළේ. ඒමන මේ උතුම් සූත්‍රයට අනුව හරියටම කටයුතු කරහම රහත්වෙනවා කියල කියෙන්. ඒම නැත්තං අඩුම තරමේ අනාගාමී භාවයවත් ලබනෝ. සූත්‍රයට අනු ජීවිතයේ පවත්තන්න කටයුතු කළුත් මෙන්න මේ සූත්‍ර දේශනාවෙන් අපිට පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේ පෘතජ්ජන භාවයේ ඉඳලා කෙමෙෙන් කෙමෙෙන් කොහොමද කොහොමද අර්හත්වේ කරා යන්නේ කියලා පෘතජ්ජන භාවේ ඉඳලම්ම පැහැදිලි කරලා තියෙනවා දෙමන පින්නතුනි ධර්ම දේශනාවට තියෙන කාලයක්ත් දිමා වෙලා තියෙනෝ කරණය මත සූත්‍ර දේශනාවෙන් සිදුකරපු අන්තිම ධර්මදශනාවත් වෙනවා මේ දේශනාව මේ දාහතර වෙනි ර් පලවෙනි ධර්මදේශනාව ඉඳලා දා හතර වෙනි ධර්මදේශනාව දක්වා මේ දේශනා දහතරම් පිළිවට ඇහූ හම. අපේ භාගිතුන් වහන්සේ පෘතජ්ජන භාාවීන්දලා අර්හත්වය දක්වා ගමන් කරන හැටියි. මේ සූත්‍රයෙන් භික්‍ෂූන් වහන්සේලා තිස් නමකට පැහැදිලි කරලා දුන්නේ කොහොමද කියන කාරණාව ක සාකච්ඡා කරල තියෙනවා මෛත්‍රී භාවනාවත් මේ සූත්‍රයේ කෙටියක් තමයි සාකච්ඡා කරල තියෙන. එතකොට අපිට තේරෙනවා මේ උතුම් සූත්‍ර දේශනාව තුළ සසර දිනන්ඩ අවශ්‍ය කරුණු මොන තරන් නං අන්තර්ගත කරලා තියෙනවාද කියලා. හැම්ම වචනයක් වචනයක් ගානේ මහ පුළුල් පරාසයක් වාාගිතුන් වහසේ දේශනා කරලා තියෙන. ඉතාම දීර්ග සූත්‍රය කරණී මත සූත්‍රය කෙලකයන්නේ ඉතාම දීර්ග සූත්‍රය නමුත් අපිට හම්බ වෙන්නේ ගාතා දහයක් විතරයි. ඒ ප්‍රමාණය රහත්වෙන්ඩ අපට ඇති. ඒකනි භාගිතුන් වහසේ එච්චරක් දීලතින් හැබැයි. ඔය ගාථ දහය ඇතුලේ අර අති දීර්ග සූත්‍රයේ කෙටිකරලතිෙන. වචනයක් වචනයක් ගානය අරගන විස්තර සහිතව වගෙන ගැඩුව. දා භික්ෂූන් හසල තිස්් නමක් තුම්මාසයක් තුළ මේ සූත්‍රයට අනුව රහත් වනා නමුත් අපි ජීවිත කාලයක් තිස්ස කරණය මෙත සූත්‍රයේ කියනවා අපිට වෙච්ච කිසි වෙනසක් වෙනසක් නැත්තේකයි. අපි මේ සූත්‍රයේ දන් නැතිහින්ද. අන්තර්ගතයේ ජීවිතයට එකතු කරගත්තෙන්න ඇති නිසා. ධර්මයේ වෙනස් වෙලා නෑ වෙනස් වෙලා තියනෙ අපි විතරයි. වෙනස්සලා තියන ධර්මයට අනුව නෙමෙයි වෙන වෙන මිත්‍රා දුෘෂ්ටි සහ වෙනත් ෘෂ්ණාවල්ලෙක් ධර්මයට අනුව වෙනස්්‍රේච්ච දවසට මේ සූත්‍රයේ සඳහන්කලා වගේ ඒ උතුම් පලයේ නෙලාගන්න අපි හැමෝටම පුළුහංකම තියෙනවා. එනම් අවසාන දේශනාවෙන් කෙටියෙෙන් නමුත් සෙහිපත් කළේ පංච කාමයෙන් ඇත් වෙන පුද්ගලයා වහ වහා නිවන දිහාට ගමන් කරනවා කියන කාරණනාව. උතුම් කාරණාව පැහැදිලි කරන්ඩ උදාහරණ එකක් දෙකක් භාගිතුන් වහන්සේගේ උදාහරණවලින් ඉතා කෙටියෙන් සාකච්ඡා කළා අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වය දරනවා මාළඹේ පදිංචි පේමා විජේසය කර මහත්මිය ඩී. විජේසුන්දර මහත්මා ඇතුළු පවුලේ සියලමු දූ දරුවන් විසින් උතුම් අරමුණු කීපයක් සෙහිපත් කරනවා පේර මහත්මියගේ පරලෝෂපත් සියලු ම ඥාතීන්ටත් Ds විජේසුන්දර මහත්මාගේ පරලෝෂපත් සියලුම ඥාතීන්ටත්. සහ සම්බන්ධ වූ සියලු දෙනාගේ නමින්මිය පරලෝගියපු සියලුමඥාතීන්ටත් මේපින් අනුමෝදන් වේවා. පේමා විජේසකර මහත්මියඩ විජේසුන්දර මහත්මා විදේශගතව සිටින දරුවන් නැතුළු සියලු දරුවන්ට ලේලිවරුන්ට ෑනරුන්ට මුණුබුරු මිනිබිරිියන්ට සියලු දෙනාටම ත්‍රවිදරත්නී හා සියලු දෙවි රැකවරණයේ ප්‍රාර්ථනා කරන අතර අදදින සිය ජන්ම දිනයේ සමරණ ආනන්ද සරච්චන්ද්‍ර මහත්මාට ඉක්මං නිරෝගීසුවය හා දේර්ඝාශෂද ප්‍රාර්ථනා කරන අතර දේශකයණන් වහන්සේට නිරෝගිසුව හා දේර්ඝාශ ප්‍රාර්ථනා කරන බව සිහිපත් කරනවා. මේ අවස්ථාවට සහසම්බන්ධ වූ සියලු දෙනාටම ධර්මාාවබෝධය පාර්ථනා කරන බවත්, කොරෝනා වුවදුරෙන් පෙළෙන සියල්ලන්ටම නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන බවත් සහිපත් කරනවා. පේමා විජේසය කර මහත්මිය ඩ.ස්. විජේසුන්දර මහත්මා ඇතුළු දවාදරුවන් විසින්. පින් අනුමෝදං කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා, ආශිරවාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිරවාදයෙන්. නිදුක් නිරෝගිභාවී චිරීවනය උදාවේවා අපි හැම කෙනෙකුටම ඉතාම ඉක්මං භවේක ඉතාමත්ම කෙටිකාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාරි සත්‍ය ධර්මාවබෝධී සඳහා සද්ධර්මදානානි සංසයත් සද්ධර්ම ශ්‍රවනානි සංසයත් හේතුවාසනාවේවා කියල ප්‍රාර්ථන කර. ආකාසත්සාචබජුමටහා දේවාලාගා මහිද්දිිකා උ්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක්කං තුළුකසාාසනන් දේවූ වසතු කාලීනේ සස්්‍ය සම්පත්ති හිතුචෙ පිතෝ භවතුළු කෝ චරාජයා භගතු දම්මිකු.